පොොව கැனிம පටவி கணන சிக்காபதே. யோ පන பிික්खூ පටවිங கனையවා கணபெய்யවා පාචத்தியாங. පාචිத்தයපාලිය හතලස් හයපිටුව. ය மහනෙක් පොළොවතமே සාරන්නේ හෝ அனுුල්ලவா සාරවන්නේ හෝ வேනம் පச்சித்திවෙ. ජාත පටවிய அජාත පටவியையை පටවிய දෙயாக்காරවෙ. එයි ජාත පටවිය සුද්ධ පටවිය මිස්සක පටවිය පුංජ පටවියයැයි තුන්නාකාරවෙයි සුද්ධ පටවිය යනු ගල් කැට කැබලිති බොරලු වැලි මිශ්්‍රවී නැති පස හා මැට්ටය. මිස්සක පටවේ යනු ගල්කැට කැබලිති බොරලු වැලි යන මේවායිෙන් යම් කිසිවක් තුනෙන් පංගුවක් පමණ මිශ්්‍ර පස හා මැට්ටය පුංஞ்ச පටවේ යනු පොළවෙන් සාරා මතුකොට ගොඩදැමූ හෝ කඳුබෑවම් වලින් ගැලවී වැටී ගොඩගැසුනා වූ හෝ වතුර පාරට සෑරී ගොඩගැසුනා වූ හෝ පසයකිනම් ආකාරයකින් හෝ පොළවෙන් මතුවි ගොඩගැසී සියුමස්සකට අධිකකාලයක් වැස්සර තෙමුණු පසත් මැට්ටත් පුංஞ்ச පටවි නම්වෙයි සුළගින් අවුත් ගල්තලාමත රැස්වන දූලිතට්ட்டுුද වැසිදයෙන් පැමී සියුමසක් ගතවීමෙන් පුංஞ்ச පටවිභාවයට පැමිණේ. ගින්නෙන් දැවීමෙන් පටවියේ ජාත පටවිභාවය නැතිවෙයි. ගින්නෙන් නොදැවුණු තුන්නාකාර වූ ජාත පටවිය භික්ෂූන් විසින් කැනීමට කැඩීමට ඉරිකැසීමට දැවීමට නුසුදුසුුවූ අකප්පිය පටවියි. කැට කැබලිති බොරලු වැලියන මේවාහා තුනෙන් දෙපංගුවක් මිශ්්‍රවී ඇති පසද මැට්ட்டද ගින්නෙන් දැවුණු පටවියද අජාත පටවියයි. අජාත පටවිය කැප පටවය එය කැනීමෙන් කැනවීමෙන් ඇවැත් නොවෙ. ගින්නෙන් දැවී විකෘති නොවූ ජාත පටවිය උදலු உල් ஆදෙන් தமாවිසිன் கැனීමෙන්ந்த அனுுல்லவா கனவීමෙන්ந்த ගின்ன்னந்தவීම அත්ற்பා ஆதிයෙන් கැடிීම එහි உல்கසීම இගැசීම யනமேவா කිරීමෙන් හා කරவීමෙන්ந்த விක්ෂුවට பச்சித்தி ඇවැත්தை. தமாවිසි ජாதபටவிய சாரண කல்හි ගசන பහරක් பாාசா பச்சித்திவை. அனுுல்லவா கැනවීමதிී? කරන වාරයක් පාසා පචිති වෙ. වරක් අනකළ කල අන ලැබුවහු දවස මුරුල්ලේ සෑරුවද ආනාපකයාට වන්නේ එක් ඇවතකි. කැනීම නැවැත්වීමෙන් නැවත නැවත අන දෙන්නේනම්. අනදින වාරයක් පාසා ඇවැත්වෙ. මේ සිකපදය පිළිබඳ අටුවාාවේ දැක්වෙන පාලි මුත්තක විනිශ්ච්‍ය මෙසේය. පොකුණක් හාරවයි කීමෙන් ඇවැත්නොவை பொ குணையை කියනுයේ சாரண ලද්ටය. එහි නැවත කැனියயුත්த்தක් නැත එබවි එසේකීම சுதுசுய. ஏ கப்பிய விவහාறය. லினக் சாரவ அகலක් கப்பவ வலக் சாரவையை කීමது එසேම கப்பிய விவහාறேය. මෙතන සාරන්න මෙතන வලක් කපන්න ලිඳ කපන්න යයි කීම අකප්පිය ්‍යවහාරයේය එසේ කීමෙන් ඇවැත්වෙ. අලහාරන්නය මුල්හාරන්නේ යයි අනියමින් කීමෙන්ද ඇවැත්නොවෙයි. මේ වැලහාරන්න මේ ස්ථානය හාරන්න මෙතන අගලක් කපන්නේයයි කීමෙන් ඇවැත්වෙයි. ලිම්පොකුණු පිරිසිදු කිරීමේදී පොළවහා බැඳී නැති කඩාාවලින් ගතහැකී දියාරු මඩ ඉවත්කිරීම සුදුසුය. පොළොවහා බැඳී ඇති තද මඩ ඉවත්කිරීම නුසුදුසුය. අව්වෙන් වියලී පැළුණු මඩ පොළවහා බද්ධවී නැතිනම් ඉවත්කිරීමෙන් ඇවැත් නොවෙයි. පොකුණක ඉවුරු කඩා වැටී වතුර සමීපය ගොඩ වූ පස වැසිදෙන් තෙමී, සිවු මසක් ගතවන්නට කලින් ඉවත් කිරීම සුදුසුය. වැසිදියෙන් තෙමී සිවුමස පසු වූ පසු ඉවත් කිරීමෙන් ඇවැත් වෙයි. පොකුණුදයට කඩාවැටනු පස වැසිදිට අසු නොවන බැවින් කල්ගත වුවද ඉවත් කිරීමෙන් ඇවැත් නොවෙයි. ගල්තලාවක කණනලද පොකුණකට එහි ජලය රැස්වන්නට කලින් වැටුන පස් වරක්ට වැස්සට තෙමි සිවුමසක් ගතවී නම් එහි පසුකාලයේ රැස්වූ ජලය සිදයාමෙන් පොකුණ ශුද්ධ කිරීමේදී ඒ පස භික්‍ෂූන්ට ඉවත් කිරීමට නුසුදුසිය පොකුණෙහි ජලේ රැස්වීමෙන් පසු වැටුණු පස්වලට වැසිදිය නොවැටන බැවින් පොකුණ සුද්ධ කිරීමේදී ඒවා ඉවත් කිරීම සුදුසුය ඒවා කොතෙක් පරණවුවත් ඉවත් කිරීමෙන් ඇවැත් නොවෙයි. ගල්තලාව මත වැටී ඇතිසිියුම් රජස් තෙත්වී, එහි ඇලි වැස්සට අසුුවී,සිියුමස ගතවී ඇති නම් ඒවා විකෝපනය නොකළ යුතුය ගුහාාවක් තුළ නැගී ඇති තුබස ඉවත්කිරීමෙන් ඇවැත් නොවෙයි. එලි මහනෙහි නැගී ඇති තුඹස වැසිදයෙන් තෙමී සියුමසක් ගතවී ඇති නම් කැඩීමෙන් ඇවැත් වෙයි ගස්වලට නැග ඇති වේ පස් සම්බන්ධයෙන්ද එසේ කියයුතුය සෑ තැන්වල නගුලින් බිඳුණු මැටිකැට පොළොවහා අසම්බන්ධ නම් ගැනීමෙන් ඇවැත් නැත පොළොවෙන් වෙන් නොවූ මැටිකට ගැනීමනු සුදුසිය පියස්ස නැක්තා වූ බිඳීගිය හෝ පරණගයි බිත්්ති ආදිය වැසිදියෙන් තෙමී සිවුමස ඉක්මීමෙන් ජාත පටවි සංख්‍යාවට වැටයි විකෝපනය කිරීමෙන් ඇවැත්වේ එහි ගල් ආදිය ගැනීමෙන් ඇවැත්නොවෙයි. පටවිය විකෝපනය කරන අදහසින් තොරව ගල් ආදිය ගැනීමේදී පස ලිඳීගියද ඇවැත්නොවෙයි තිවල මැටි ගැලව්ව ඇවැත්වයි. වියලි මැටි ඇතිනම් ගැනීමෙන් ඇවැත් නොවෙයි. එළි මහනෙ බැඳී මැටිතාප්පය වැසිදෙන් තෙමී සියුමස්ස ගතවීමෙන් ජාත පටවී සං්‍යාවට පැමිණේ. එය විකෝපනය කිරීමෙන් ඇවැත්වෙයි. මැටියෙන් ගලින් හෝ ගඩොලින් හෝ කළ තාප්පය ගල් ගඩොල් බහුල පටවිය වනනිසා කෝපනයෙන් ඇවැත් නොවෙයි එලිමහනේ සිටුවා ඇති කනු ඉදිරීමේ දී බුරුල් කිරීම පිණිස ඒ මේ අතට සෙලවීමෙන් ඇවැත්වෙයි කෙලින් ඉදිරීමෙන් ඇවැත් නොවෙයි වියලී ගස් ඉදිරීමේ දී ද ඒ ක්‍රමයමය නවකර්මයක් පිණිස බර කඳක් ලීවලින් ඔසොවමින් පෙරලාගෙන යාමේ දී පොළව කැඩීගியදඇ නොවෙ. அතුවාදිය ඇදගෙන යාமேදී, පොළොව சீரீயாமෙන්ந்த, දர පැලீமேදී පොலොව கැடியாமෙන්ந்த ඇනොවෙ. ඇමදීමදී බිම සමකිරීමේ අදහසින් පොළොව சீரෙන පරිදිී இதල තදකොට ඇමදීමද නුசுද සுய. පොළොව කැඩනසே சැරටிய ததிින් බිමහැනීමද නුුදසුය. අත ඒ අන්කිසිවක් හෝ සේදීීමේදී බිම ඇතිල්ලීමද නුසුදසුය. තෙත්තුූ අත බිම තබා රජස් ගැනීම සුදසුය. පොළොව බිन्ඳගෙන යන පරිදි බිම වතුර වත්කිරීමමද නසුදසුය. පටවයා පට විසnyiී கනතිවා කணபේத்திීவா බिந்தතිවා බේදාපේතිවා දහතිීවා, දහපේතිීවා ආපත්த்தி පාචத்தி அස්ස පාච්‍ය පාලිය හ යපිටුව මෙසේ වதாරා ඇතිබැවි පොலව கැනීමෙන් බිඳීමෙන් පමணක්නොව ගිன்னෙන් දැවීමෙන්ந்த දவවීමෙන්ந்த ඇවැත් වனபව ධතයුතුය ික්ෂුවකට පාත්‍රය කළුකර ගැනීම ආදී කරුණකට ගිනි දැල්වීමට වමනා නම් කලින් ගිනි දැල්වූ තැනක මිස අන්තනක ගිනි නොදැල්විය යුතුය. පොළොවෙහි අන්තනක ගිනි දැල්ුව ඇවැත්වෙයි. ගින්න පොළොවට නොවැදෙන පරිදි ගල් තලාවක හෝ ගඩොලක් මතහෝ වැලිතලාවක හෝ ගිනි දැල්වීමෙන් ඇවැත් නොවෙයි. දරගොඩක් කොළගොඩක් ම ගිනි දැල්ුවහොත් ඒවාට ගිනි ඇවැලී ගින්න පොළොවට පොළොව දැවෙන බැවින් ඇවැත්වෙයි. වරක් ගින්නෙන් දැවී ඇති පස විකෝපනය කිරීමේ හා එහි ගිනි දැල්වීමෙන් ඇවැත්නොවෙයි. පොළොවෙහි පිහිටි වියලි ගස්වලට හා කොටවලට. ගිනි දැල්වීම නොකළ යුතුය. ගින්න පොළොවට පැමිණෙන්නට කලින් නිවාදැමීමේ අදහසින් ගිනිි දල්වීමෙන් ඇවැත්නොවෙයි එසේ දල්වනලද ගින්න නිවියහැකි නොවී පොළොව දැවුණේද අවිෂය බැවින් ඇවැත්නොවෙයි ගිනිහුලා ගෙනයාමේදී එය කෙටි වී අත දැවෙන්නට එන කල්හි බිම දැමීමෙන්ම ද ඇවැත්නොවෙයි එය වැටුණු තැනට දර දමා ගිනිි ඇවිලීමෙන්ද ඇවැත්නොවෙයි අනාපත්ති ඉමං ජානන් ඉමං දේහිී ඉමං ආහර එමිනා මේ අත්හෝ ඉමංකප්පියන් කරෝහිීතී බනති පාචිත්‍යය පාලි හතලිස් හත පිටුව මේ කනුව සිටවීමට වලක් කණන්නේීය යැයි කිවහොත් ඇවැත් වෙයි මේ කනුවට වලක් දැන ගන්නයැයි කීමෙන් ඇවැත් නොවෙේ මැටි ටිකක් දෙන්නය පස්ටිකක් දෙන්නය මැටිගෙනෙන් පස් ගෙනෙන්න්නේ කීමෙන් ඇවැත් නොවෙයි. මේ කනුවට වලක් කප්පියං කරන්නය වතුර බැසයාමට අගලක් කප්ියං කරන්නේයයි කීමෙන් ඇවැත් නොවෙයි